අග්‍රාමාත්‍යවරයා පත් කරන්න 113ක් ඕනේ කියලා මොනම ව්‍යවස්ථාවකවත් නැහැ. අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට අවශ්‍ය වෙන්නේ ජනාධිපතිවරයාට තමන් ඔහු පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකියි කියන බහුතරය විශ්වාසය දිනාගත හැකියි කියන ස්වවිශ්වාසය පමණයි. ඒ නිසා මේක තනිකරම ජනාධිපතිවරයාට තියෙන අවස්ථාවක්. මොකද 113කින් නම් අග්‍රාමාත්‍යවරයා පත් කරන්නේ. එහෙමනම් මේක ජනාධිපතිවරයාට තියෙන බලයක් නෙමෙයි, මේක එහෙනම් පාර්ලිමේන්තුවට තියෙන බලයක් විය යුතුයි. එහෙමනම් 113න් නම් අග්‍රාමාත්‍යවරයා පත් කරන්නේ, ඒ අග්‍රාමාත්‍යවරයා පත් කරන්න ඕනේ පාර්ලිමේන්තුව රැස්වලා පාර්ලිමේන්තු ඡන්දයකින්. එහෙම තත්ත්වයක් අපේ රටේ නැහැ, අපේ ව්‍යවස්ථාවේ එහෙම තත්ත්වයක් නැහැ. ඒ නිසා 41ට පුළුවන් වුණා නම් අග්‍රාමාත්‍යවරේ පත් කරන්න. ඒ වගේම පහුගිය කාලේ අග්‍රාමාත්‍යවරයා හැටියට දිරුම් දෙන වෙලාවේදී මහචන්දේනුත් ඔහුට බහුතරය තිබුණේ නැහැ. ඒසම බහුතරයේ කතාව බහුභූතයක්. මේ බහුතරයේ කතාව බහුභූතයක්. ඒ නිසා මේ බහුතරයේ කතාව අවශ්‍යම නැති අවස්ථාවක මේ ඉස්සරහට අරන් කතා කරනවා. මේක අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු කාරණාවක්. ඒ නිසා මේ වෙලාවේදී අපි කතානායකවරයාට ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරන්නේ, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ, මේ රටේ ව්‍යවස්ථා රාමුව තුළ හිතන්ඩ තමන් පක්ෂග්‍රාහී ලෙස තමන්ට අයිති පක්ෂයට අනුගතව තීන්දුව තීරණ ගන්න එපා කියන එක සඳහන් කරනවා.